ආයුබෝ වේවා. අස්විත ජෝත්ස මෙදුරු නාලිකාවාරා ඔබට සුබ සතියක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් අපි සතියේ පලාපල ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට ඉදිරිපත් කරන්න තියෙන්නේ 2024 සැප්තැම්බර් 6 වන සිකුරාදා දින සිට 12 වන බ්‍රහස්පතින්දා දක්වා දින 7 ගත වෙන්නේ කොහොමද කියන එක සොයා බැලීමයි. විශ්වයේ සැඟවුණු රහස් ඔබට කියන අස්සිද ජෝතිෂ මඳුර යුගයේ නාලිකාව වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීමට bell icon එක click කරන්න. අපි මුලින්ම බලමු AA දිනයන් වලට අදාළ ග්‍රහයෝ තත්කාල කේන්ද්‍රවල කොහොමද ඉන්නේ කියන එක. 6 වෙනිදා දවස සිකුරාදා දවසක් සිකුරු ග්‍රහයා නියෝජනය කරන්නේ දවසේ ග්‍රහයා කන්‍යා රාශියේ තත්කාල කේන්ද්‍රවල පවතින්නේ. 7 වෙනිදා දවස සෙන්සුරාදා දවසක් ශනි ග්‍රහයා නියෝජනය කරන්නේ දවසේ ග්‍රහයා තත්කාල කේන්ද්‍රයේ කුම්භ රාශියේ පවතින්නේ. 8 වෙනිදා දවස ඉරිදා දවසක් රවි ග්‍රහයා නියෝජනය කරන්නේ දවසේ ග්‍රහයා තත්කාල කේන්ද්‍රයේ සිංහ රාශියේ පවතින්නේ. 9 වෙනිදා දවස සඳුදා දවසක් සඳු ග්‍රහයා නියෝජනය කරන්නේ 11 මාර වෙනකන් තුලා රාශියේ පවතිනවා. දවල් 11 මාරෙන් පස්සේ උච්චික රාශිගත වෙනවා. 10 වෙනිදා දවස අඟහරුවාදා දවසක් කුජ ග්‍රහයා නියෝජනය කරන්නේ දවසේ ග්‍රහයා තත්කාල කේන්ද්‍රයේ මිතුන රාශියේ පවතින්නේ. 11 වෙනිදා දවස බදාදා දවසක් බුධ ග්‍රහයා නියෝජනය කරන්නේ දවසේ ග්‍රහයා තත්කාල කේන්ද්‍රයේ සිංහ රාශියේ පවතින්නේ. 12 වෙනිදා දවස බ්‍රහස්පතින්දා දවසක් ගුරු ග්‍රහයා නියෝජනය කරන්නේ දවසේ ග්‍රහයා තත්කාල කේන්ද්‍රයේ වෘෂභ රාශියේ පවතින්නේ. මෙන්න මේ කරුණු කාරණා පදනම් කරගෙන මේෂ රැසින් ඉපදුණු අයගේ ඉඳන් මීන රැසින් ඉපදුණු අය දක්වා මේ දින හත සතිය ගත වෙන්නේ කොහොමද කියන එක අපි මීළඟට කතා කරමු. මේෂ රැසින් ඉපදුණු අයට සතිය ගතවන ආකාරය සොයා බැලීමේදී 6 වෙනිදා දවස ඔබ ටිකක් සෙම ධාතුවෙන් පීඩා විඳින බව පෙන්වනු කරනවා. සෙම ධාතුවට වෛරස් විසබීජ ඇතුල් වෙලා ඔරෝහල් ගත වෙලා බෙහෙත් ඒත් පවා ගන්න සිදුවන අවස්ථාවක් පෙන්වනු කරනවා. ඔබ පොඩ්ඩක් කෑමින් බීමින් ප්‍රවේසම් වෙන්න ඕන දිනයක් බව මතක තබා ගන්න. 7 වෙනිදා දවස ඔබ පොඩ්ඩක් තමන්ගේ හිතවතුන්ගෙන් ඈත් වෙන බව පෙන්වනු කරනවා. බොහෝ වෙලාවට ඔබට උදව්පදව් කරන්න ඉන්න අයත්ගෙන් ඈත් වෙන බව පෙන්වනු කරනවා. ඒ අයගේ හිත ත්‍රිදවීම් පිළිබඳ ප්‍රශ්න නිසා ඔබට ලැබෙන තියෙන වාසි අවම වන බව පෙන්වනු කරනවා. ඒ වගේම ඔබට එපා වෙලා තනතුරු තාන්න මාන්න අත්තරින දිනයක් බව පෙන්වනු කරනවා. 8 වෙනිදා දවස ඔබගේ දරුවෝ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන දිනයක්. බොහෝ වෙලට දරුවෝ යන ගමන් බිමන් පිළිබඳව සොයා බලන්න ඕන. ඒ වගේම දරුවෝ පදින යහන වාහන පිළිබඳව සොයා බලන්න ඕන. සමහර වෙලට මත්ද්‍රව්‍ය පිළිබඳ චෝදනාවලට ලක්වන දිනයක්. ඒ වගේම රාගික හැඟුම් පිළිබඳ වැරදි තොරතුරු ඔබට හමු වෙන දිනයක්. ඒ ගැන සොයා බැලිය යුතු දිනයක්. 9 වෙනිදා දවස උදේ 11 මාර වෙනකන් ඔබට යහපත් තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඔබගේ ආදරවන්තයෝ ආදරවන්තිය අතර තියෙන සම්බන්ධකම් යහපත් ලෙස පවතින බව පෙන්වුම් කරනවා. බොහෝ වෙලාවට ඔබගේ ජීවිතයේ දවල් 11 මාරෙන් පස්සේ 9 වෙනිදා දවසේ ටිකක් පීඩාකාරී දේවල් සිදුවන බව පෙන්වුම් කරනවා. විශේෂයෙන් තමන් සතුටින් හිටපු ඒ අවස්ථාව නැති කරන දේවල් සිදුවෙන්න පුළුවන්. සිත් පීඩාකාරී දේවල්, ඒ වගේම රැවටීම් වලට ලක්වීම, දුක කනගාටුව මුසු වෙන ආරංචි එන්න පුළුවන්. ඔබ සිහිබුද්ධියෙන් ඉන්න ඕන අවස්ථාවක් මේ දවල් 11 මාරෙන් පස්සේ. 10 වෙනිදා දවස බොහෝ වෙලාවට ඔබ දීර්ඝ ගමන් බිමන් යන්න, අපහසු ගමන් බිමන් වල යන්න එක එක්කෙනා ඔබට යෝජනා ඉදිරිපත් කරන දිනයක්. රැකියා වෘත්තිය කරන තැන්වලින් පවා ඔබට ටිකක් දුර පළාත්වල යවන අවස්ථාවක් පෙන්වුම් කරනවා. ලියකිවිලි ලියුම් කියුම් සම්බන්ධයෙන් පොඩ්ඩක් ඔබ කල්පනාකාරී විය යුතුයි. වටිනා කියන දේවල් අනිත් අයට පේන්න තියන්න හොඳ දවසක් නොවේ. ඒ වගේම 11 වෙනිදා දවස ඔන්න ඔබට දරුවෙක්ගේ සුභාරංචියක් ලැබෙන දිනයක් බව පෙන්වුම් කරනවා. දරුවාගේ විවාහ යෝජනාව සාර්ථක වුණු බවක්, නැත්නම් ආදරය කියන මාතෘකාවේ අවසානයක් දකින්න පුළුවන් අවස්ථාවක් ඔබට ආරංචින බව පෙන්වුම් කරනවා. විනෝදකාමී ගමන් බිමන් වල යන්න අවස්ථාව ලැබෙන බවත් පෙන්වුම් කරනවා. ප්‍රසිද්ධිය උසුරන යම් දෙයක් සිදුවන දිනයක්. 12 වෙනිදා දවස ඔබගේ ජීවිතයේ යහපත් තත්ත්වයට පරිවර්තන වෙන දිනයක්.
පවුල් ජීවිතයේ සාර්ථක වන බව පෙන්වුම් කරනවා. ලොකු වන්දුනුවකින් වාසය සලස ගන්න පුළුවන් බව පෙන්වුම් කරනවා. ඒ නිසා ලැබෙන්න තියෙන දේවල් උරගාන්න, හොයන්න, බලන්න සුදුසු දිනයක් බව සඳහන් කරනවා. මේෂ රැසින් ඉපදුණුවයගේ සතිය ගතවන ආකාරයයි මේ. මීළඟට බලමු අපි වෘෂභ රැසින් ඉපදුණුවයට සතිය ගතවන ආකාරය. 6 වෙනිදා දවස ඔබ උත්සව කටයුත්තකට සහභාගී වෙනවා. තමන්ගේ ඥාති සහෝදරයෙක්ගේ දරුවෙක් වෙන්න පුළුවන්, ඥාති දරුවෙක් වෙන්න පුළුවන්. උත්සව කටයුත්තකට ඔබට ලකලෑස්ති වෙන දිනයක් බව පෙන්වුම් කරනවා. ඔබ කරන කියන හැම කටයුත්තකින්ම ලාභයක් උපයන්න පුළුවන් දිනයක් බව සඳහන් කරනවා. 7 වෙනිදා දවස ඔබ ටිකක් රැකියාව වෘත්තියේ ව්‍යාපාර සම්බන්ධයෙන් පීඩාකාරී තත්ත්වයක් ඇති වෙනවා. තමන්ගේ වටිනාකින දේවල් වලට අලාභණිය තුන දිනයක්, රැකියාව වෘත්තිය කරන තැන් වල වටිනාකින දේවල් නැති වෙන අවස්ථාවක්, ඒ සම්බන්ධයෙන් ඔබට චෝදනා එල්ල වෙන දවසක් නිසා තමන්ගේ බඩු මුට්ටු හරියට රැක ගන්න ඕන දිනයක්. 8 වෙනිදා දවස මවගෙන් පියාගෙන් ටිකක් ඈත් වෙන දවසක්, මව පියා ඔබගෙන සලකන ප්‍රමාණය අඩු වෙන දවසක්, ඒ වගේම ගෘහ ජීවිතයේ ව්‍යාකූල වෙන්න පුළුවන් දවසක්, තමන්ගේ ගෙදර දොරේ සීළු කටයුතු ගැන සොයා බලා කටයුතු කරන්න ඕන දිනයක්. 9 වෙනිදා දවස උදේ 11 මාර වෙනකන් ඔබ පොඩ්ඩක් පීඩාකාරී දේවල් සිදුන බව පෙන්වුම් කරනවා. ඒ වගේම ඔබට මවගෙන් කරදර ප්‍රශ්න පිළිබඳ ආරංචි ලැබෙන දවසක්, සහෝදරයෙක්ගේ කරදර පිළිබඳ ආරංචි ලැබෙන අවස්ථාවක් පෙන්වුම් කරන දවල් 11 මාර වෙනකන්. දවල් 11 මාරෙන් පස්සේ ඉතාම යහපත් සාමදානීය රජකරන නඩුහබ ප්‍රශ්නවලින් නීතියෙන් නිදහස් වෙන, ඒ වගේම මහා ගනුදෙනුවකින් ලොකු ලාභයක් ලබන දිනයක් බව දවල් 11 මාරෙන් පස්සේ පෙන්වුම් කරනවා. 10 වෙනිදා දවස ඔබ ධනයේ වෙනසෙන් එනසෙන කටයුතු වලට හිත යොමු කරන බව පෙන්වුම් කරනවා. සමහර වෙලාවට එපා කියන දේවල් කරනවා. බිරිඳ, සහෝදරයෝ, නැහිත මිත්‍රයෝ, මව, පියා, ඉපා බිරිඳ එපා කියන දේවල් ඔබ කරන්න කියලා පාඩු සිදු කරගන්නා දවසක්. ඔබගේ ටිකක් ලෞකික ආශාවන් අතාරින්න සිදුවන දිනයක් බව පෙන්වුම් කරනවා. ලෞකික ආශාවලින් ඈත් වෙලා ඉන්න දිනයක් බව සඳහන් කළ යුතුයි. 11 වෙනිදා දවස ඔබගේ ඥාති පිරිවරාගෙන බොහෝ උත්සව කටයුත්තකට සහභාගී වන දිනයක්, නැත්නම් තමන්ගේ ඥාති පිරිවරාගෙන යම් කාගේරි උත්සවයකට එක වාහනේ විනෝද වෙවි යන්න අවස්ථාවක් ලැබෙන බව පෙන්වුම් කරනවා. ජන්මභූමියේ ප්‍රසිද්ධියක් ලැබෙන දිනයක් බවත් පෙන්වුම් කරනවා. 12 වෙනිදා දවස වාසනාව ඉස්මතු වෙන දවසක්. ඔබ යම් යම් දේවල් උත්සාහ කරලා අතහැරලා දාලා තිබුණු දේවල් ඔබගේ උත්සාහයේ ප්‍රතිඵලය අනිවාර්යෙන් මේ දවස්වල මේ දිනේ ලැබෙන බව පෙන්වුම් කරනවා. ඒ වගේම ප්‍රබල විදියේ ඔබගේ ක්‍රියාකාරකම් පිළිබඳ අනිත්‍යය සොයල බලන පවතින දවසක් බව පෙන්වුම් කරනවා. උෂම රැසින් ඉබ්දුණුවයගේ සතිය ගතවන ආකාරයයි මේ. මිතුරු රැසින් ඉබ්දුණුවයගේ සතිය ගතවන ආකාරය ගැන මීළඟට අපි සොයල බලමු. 6 වෙනිදා දවස ඔබ යම් පොත්පත් ලිපි ලේඛන සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන දවසක්. ඔබ ඉදිරිපත් කරන ඕනම ලියකියවිල්ලකින් සුභ ආරංචියක් ලැබෙන බව පෙන්වුම් කරනවා. කාට හරි අසුන්පතක් යවන්න තියෙන සුදුසු දවසක්. රාජකීය මට්ටමින් හෝ යම් බැංකු කටයුත්තක් සම්බන්ධයෙන් ආයතනයක ලියකියවිල්ලක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඉතාම සුදුසු දිනයක් බව පෙන්වුම් කරනවා. 7 වෙනිදා දවස ඔබ පොඩ්ඩක් තමන්ගේ ආගමික ස්ථාන අමතක කරන දවසක්. පන්සලට, කෝවිලට, පල්ලියට කරන්න තියෙන පුද සත්කාර ඔබට අමවන අමතක වන දවසක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම පිටරට ඉන්න කෙනෙක්ගෙන් තියන අසුභ ආරංචියක් ලැබෙන දිනයක් බවත් පෙන්වුම් කරනවා. පිටරට ඉන්න ඥාතීන්ගෙන්, යාළුවන්ගෙන් ඔබට යම් යම් පණිවිඩ ලැබෙන්නේ, යම් යම් උදව් ඉල්ලමින් ඒ සම්බන්ධයෙන් ඔබට බොඩක් වෙහෙසකාරී විදියට ඒවට උදව් කරන්න තොරතුරු ලබා දෙන සිදුවන දවසක් බව පෙන්වුම් කරනවා. 8 වෙනිදා දවස ළඟම ඥාතියෙක්ගේ දුක මුසු වෙන ආරංචියක් ලැබෙන දිනයක් බව පෙන්වුම් කරනවා. සමහර විට පියාගේ වෙන්න පුළුවන්, පිය පාර්ශ්වයාගේ වෙන්න පුළුවන් මරණයක් පිළිබඳ අසුභ ආරංචියක් ගෙන දෙන දිනයක්. 9 වෙනිදා දවස 11:30 වෙනතුරු ඔබ පොඩ්ඩක් සතුටින් ඉන්න වාසනාව සලසා ගන්නා දිනයක් බව පෙන්වුම් කරනවා. 11 මාර වෙනකම් විනෝදකාමී ජීවිතයක් ගත කරන, බොහෝ වෙලාවට ඔබ ගැන ටිකක් හොඳ විදිහට කතා කරන දවසක් බව පෙන්වුම් කරනවා. ක්‍රීඩා ජීවිතයෙන් යම් සුභ ආරංචියක් ගෙන දෙන දේවල් සිදුවන බව පෙන්වුම් කරනවා.
හැබැයි 9 වෙනිදා දවස දවල් 11යි 30න් පස්සේ පොඩ්ඩක් ඔබගේ ශරීර සෞඛ්‍යයට බාධක කම්කටොළු වලට මුහුණ දෙන්න සිදුවන දවසක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම බොහෝ වෙලාවට ඔබ ඒකාකාරී විදියට යම් වැඩක යෙදিলা බොහෝ වෙලාවට තමන්ගේ පිටකොන්ද පිළිබඳව කකුල් වල පිළිබඳ ආබාධ මතුවෙන්න පුළුවන් දිනයක් ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. 10 වෙනිදා දවස ඔබ බොහෝ වෙලාවට තමන්ගේ කටයුතු වලට බාධක කම්කටොළු ඇති කරගන්නා දිනියක්, තත්වය පහත යන දිනියක්, තමන් ගැන අසුබ දේවල් කතා කරන දිනියක්. 11 වෙනිදා දවස ඔන්න සුබ පණිවිඩයක් ඔබට ලැබෙනවා. ඔබට පීඩාකාරී විදියට පෞද්ගලික දවස්වල ගත කරපු ජීවිතයෙන් මිදෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබට සිතට සතුට ගෙන දෙන පණිවිඩයක් ලැබෙන දිනියක්. 12 වෙනිදා දවස ඔබ යම් අපහසුතාවකින් පෙළෙන අවස්ථාවක් නම් ඒකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබෙන බවත් පෙන්වුම් කරනවා. ඒ වගේම කාගෙන් හරි ලොකු තෑග්ගක් හිමිවන දිනයක්, වටිනාකින වස්තුවක් හිමිවන දිනයක් බව පෙන්වුම් කරනවා. මිතුරු රැසින් ඉපදුණු අයගේ සතිය ගතවන ආකාරයයි මේ. ඊළඟට බලමු අපි කටක රැසින් ඉපදුණු අයට සතිය ගත වෙන්නේ කොහොමද කියලා. කටක රැසින් ඉපදුණු අයගේ 6 වෙනිදා දවස යහපත්. හොඳ කල්පනා ශක්තියක් ඔබට ක්‍රියාත්මක කරන අවස්ථාවක්. හැමෝගම දෙස ඔබ විමසිල්ලෙන් බලා සිට වාසිය ලාභය ඩැහැගන්න පුළුවන් දිනයක් බව පෙන්වුම් කරනවා. ඉගෙනීමේ කටයුතු වලින් ඉහළ ප්‍රතිඵලයක් අත්විඳින දවසක්. 7 වෙනිදා දවස ඔබට ටිකක් අසුබ දේවල් සිදුවන බව පෙන්වුම් කරනවා. තමන්ගේ වටිනාකින ස්ථාවර දේපල පිළිබඳ ප්‍රශ්න ගැටළු ඇති වෙනවා. ඒ කියන්නේ කාලගුණික දේශගුණික ස්වභාවික විපත් වලට මුහුණ පාන බව පෙන්වුම් කරනවා. තමන් පදින යහන වාහන පිළිබඳ ප්‍රශ්න ගැටළු ඇති වෙන දවසක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම මුත්‍රාස ආබාධ ඇති වෙන දවසක්, ඒ වගේම කැපීම් කෙටීම් පිළිබඳ ප්‍රශ්න ශල්‍යකරණ පෙන්වුම් කරන දිනයක්. 8 වෙනිදා දවස ඔබගේ ජීවිතයේ බොහෝ වෙලාවට බලය අහිමි වෙන දවසක්. බොහෝ ගනුදෙනු කරන්න යන්න එපා, ණයට දෙන්න යන්න එපා. දින දෙකක් තියෙනවා, ඊටාම වටිනා කියන දේවල් අපේට තියාගන්න දෙන්න ඕන බව මතක තබා ගන්න. 9 වෙනිදා දවස 11 මාර වෙනකන් ඔබගේ ජීවිතයේ දේපල පිළිබඳ, භූමිය පිළිබඳ ප්‍රශ්න අලුත් ඉඩම් කඩම් මිලදී ගන්න අවස්ථාවක් පෙන්වුම් කරනවා. 9 වෙනිදා දවල් 11 මාරෙන් පස්සේ ඊටාම යහපත් තත්ත්වයක් පෙන්වුම් කරනවා. කලාවට සම්බන්ධයි ඊටාම යහපත් ඉදිරි ජීවිතය ගත කරනවා. ඔබගේ කලා ජීවිතයේ සාර්ථකත්වයට පත්වන දිනයක්, ඒ වගේම ප්‍රසිද්ධියට පත්වන දිනයක්. 10 වෙනිදා දවස ඔබ රැවටිලි වලට ලක්වන බව පෙන්වුම් කරනවා. සමහර අයගේ වැරදි තොරතුරු මත කටයුතු කළා ඔබගේ ජීවිතයේ ප්‍රසිද්ධිය නැති කරගන්නා බව පෙන්වුම් කරනවා. ඒ වගේම රහස් සතුරු කරදර ක්‍රියාත්මක කරන දිනයක්. 11 වෙනිදා දවස යහපත් දවසක්. ඔබ යම් යම් ඉදිරිපත් කරපු යම් ලිපි ලේඛන සහ ඔබගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු පොත්පත් වලට ලකුණු ලැබෙන දිනයක්. ඔබ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් බොහෝ වෙලාවට ඉදිරිපත් කරන කතාව අනිත් අය පිළිගන්නා බව පෙන්වුම් කරන බව පේනවා. 12 වෙනිදා දවස යහපත් දවසක්, හොඳ ලැබීමක් පෙන්වුම් කරනවා. ඒ වගේම ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් ඔබ යෙදিলা ඒ ආගමික කටයුත්ත සම්බන්ධයෙන් ලොකු වාසිය සලසා ගන්නා දිනයක්. ඒ වගේම හොඳ හිතමිත්‍රයෝ ඔබ හොයාගෙන ඉන්න දිනයක් බවත් සඳහන් කළ යුතුයි. කටක රැසින් ඉපදුණු අයගේ සතිය ගතවන ආකාරයයි මේ. ඊළඟට බලමු අපි සිංහ රැසින් ඉපදුණු අයට සතිය ගතවන ආකාරය. 6 වෙනිදා දවස ධනලාභය ක්‍රියාත්මක වන බව පෙන්වුම් කරනවා. කාන්තා පක්ෂයගෙන් උදව්පකාර වැඩිපුර ලැබෙන දිනයක්. මිල මුදල් අතින් සාර්ථකත්වයට පත්වන දිනයක්. ලෞකික සැප ඔබ දියුණුවෙන් දියුණුවට පත්වන දවසක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම ධනලාභයක් ලොතරැයි දිනුම් වාසනාවක් පෙන්වුම් කරන දිනයක්. 7 වෙනිදා දවස ඔබ පොඩ්ඩක් තමන්ගේ බිරිඳ ස්වාමිපුරුෂයා සමග අමනාපන දිනයක්, ඔවුන්ගෙන් ඈත් වෙන දිනයක්, දරුවෝ අතර ටිකක් අප්‍රසාදයට ලක්වන දිනයක්, මහජනයාගෙන් ටිකක් ඈත් වෙලා ඉන්න ඕන දිනයක්, ඉදිරියට ගිහිල්ලා කටයුතු කරන්න සුසු දිනයක් නෙවෙයි, පිරිහීමට ලක් වෙන්න පුළුවන් දිනයක්. 8 වෙනිදා දවස ඔබ අනිත් අයව තරහ කරගන්නා දවසක්. ඔබ හැමතැනදීම නායකත්වයේ ඒවනික තමන්ගේ බලය අනිත් අයට ඉස්මතු කරන දිනයක් නිසා අනිත් අය ඔබගෙන් ඈත් වෙන බවක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි ඔබ වෙන්දා වගේ ප්‍රියමනාප ස්වරූපකින් ඉන්නේ, ටිකක් දකින්න අකමැති ස්වරූපකින් ඔබ සැරිසැරලා ඉන්න බව පෙන්වුම් කරන බවක් පේනවා. 9 වෙනිදා දවස උදේ 11 මාර වෙනකන්
ඔබ ඉදිරිපත් කරන දක්ෂ කටයුතු වලින් ප්‍රසිද්ධියට පත්වන බව පෙන්වුම් කරනවා. දීර්ඝ හොඳ සුබ ගමනක් යෙදෙන බවත්, රට රාජ්‍යල ඇවිදින වාසනාව යෙදෙන කටයුතු යෙදෙන බවත් පෙන්වුම් කරනවා. 9/11 පස්සේ ඔබගේ ජීවිතයේ යාන වාහන සම්බන්ධයෙන් යහපතක් සිදුවන දිනයක්, හොඳ ලොකු වටිනාකින වාහනයක් තමන් ගෙදරට රැගෙනෙන දිනයක් බව පෙන්වුම් කරනවා. 10/10 දවස ඔබ හිතමිත්‍රත් එක්ක පොඩ්ඩක් අමනාප වෙන දිනයක් බව පෙන්වුම් කරනවා. ආදායම ටිකක් පිරියෙන බව පෙන්වුම් කරනවා. දරුවන්ට කරදර ප්‍රශ්න ඇති වෙන දිනයක් බව පෙන්වුම් කරනවා. 11/11 දවස ඔබගේ ජීවිතයේ ප්‍රසිද්ධ පුද්ගලෙක් ඉදිරි ජීවිතේ වෙන බව පෙන්වුම් කරනවා. ගමේ එහෙමද තමන්ගේ නෑයෝ අතර අධ්‍යාපන කටයුතු කරන, රැකියා වෘත්තිය කරන තැන යම් ඔබගෙන කතා කරන ප්‍රසිද්ධ දේවල් සිදුවන දිනයක්. 12/11 දවස ඔබගේ ජීවිතයේ කටයුතු යහපත් වෙන, ඒ කියන්නේ කර්මාන්ත දියුණුවෙන් දියුණුවට පත් වෙන, ඔබ කරන ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. තනතුරු ලබන, ඒ වගේම උසස් වීම් ලබන අවස්ථාවක් පෙන්වුම් කරනවා. සිංහ රැසින් ඉපදුන අයගේ සතිය ගත වන ආකාරයයි මේ. ඊළඟට බලමු අපි කන්‍යා රැසින් ඉපදුන අයට සතිය ගත වෙන්නේ කොහොමද කියන එක. 6/10 දවස ඔබගේ වාසනාවන්තකම ඉස්මතු වෙන දවසක්. හැමෝම ඔබ ගැන කතා කරන, ඔබට ලකුණ එමෙතන ඡන්දයක් ප්‍රකාශ කරන, එහෙම නැත්නම් ඔබගේ කැමැත්ත බොහෝ විට මිනිසුන්ගේ හදවතේ තියෙන දවසක් බව පෙන්වුම් කරනවා. ලස්සන හැඩ වැඩ වෙන වටිනා කින බඩු මුට්ටු ලබා ගැනීමට වීදම් කරන දිනයක්. 7/10 දවස ඔබ ළඟ ඉන්න සහායකයන් වැඩකරුවන් කරදරයට පත්වන බව පෙන්වුම් කරනවා. ඔහුන් බොහෝ වෙලාවට ඔබට අභූත චෝදනා ඉදිරිපත් කරමින් ලොකු ඉල්ලමින් වැඩ වර්ජනයේ යෙදෙන අවස්ථාවක් පෙන්වුම් කරනවා. තමන්ගේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් පොඩ්ඩක් ප්‍රවේසම් ගන්න ඕන දිනයක් බව මතක තබා ගන්න. 8/10 දවස ඔබ නීතියෙන් දනුවන් ලබන දවසක්, හිරගෙට යන දවසක්, එහෙම නැත්නම් ජම්පරේ අඳින දවසක්. බොහෝ වෙලාවට නීතියෙන් අපලාද අවවාද එහෙම අවලාද ලබන දිනයක් නිසා ප්‍රවේසම් ගන්න ඕන. 9/10 දවස 11/12 වෙනකන් ඔබට ධන වාසනා පෙන්වුම් කරනවා. ඔබගේ ප්‍රබල දස්කම් මගේන දවසක්, බොහෝ වෙලාවට අනිත් අයගේ හිතේ ඔබ රැඳිලා ඉන්න දිනයක්. ඒ වගේම 9/10 උදේ 11/12 පස්සේ ඔබගේ සහෝදරයෙක්ගේ සුබ අවස්ථාවක් පිළිබඳව ආරංචි ලැබෙන දවසක්. ඒ වගේම ඉනිමේ කටයුතු ලොකු ප්‍රතිඵලයක් ලබන, ධෛර්යයේ වික්‍රමයේ බලය ඇතුව ඔබ ජීවිතේ ඉස්සරහට එන කෙනෙකු බවත් පෙන්වුම් කරනවා. 10/10 දවස ඔබගේ රැකියා වෘත්තිය සම්බන්ධයෙන් අහිමි වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. තනතුරු අතහරින, එහෙම නැත්නම් චෝදනා වලට ලක් වෙන, ඔබ වැරදි කාර්යය වෙන, ඔබගේ හාම්පුතාලා ඉහළ සේවකයෝ ඔබගෙන වැරදි තොරතුරු ලබා ගන්නා බව පෙන්වුම් කරනවා. 11/11 දවස ඔබ වංචා ප්‍රයෝග වලට අසුන දිනයක් බල මතක තියාගන්න. විශේෂයෙන් එවැනි දේවල් වලට ඔබ රැවටෙන්න පුළුවන්, අනිත් අය ගොඩගෙඩි කන්න එපා. පුළුවන් තරම් ඔබ කරන කියන දේවල් නීත්‍යානුකූල යුතු දිනයක් බව මතක තබා ගන්න. 12/11 දවස ඔබ ආගමික හැඟීම් වලින් කටයුතු කරන, තමන්ගේ පන්සලට දානමාන දෙන, ගෙදර දොරේ ලොකු පින්කම් කරන දිනයක් බව පෙන්වුම් කරනවා. කන්‍යා රැසින් ඉපදුණු අයගේ සතිය ගතවන ආකාරයයි මේ. තුලා රැසින් ඉපදුණු අයට සතිය ගතවන ආකාරය බැලුවම 6/10 දවස ටික වීදම් පැත්ත වැඩි වෙන බව පෙන්වුම් කරනවා. කාන්තා පක්ෂයේ ඇයට ඔබ වීදම් කිරීම තුලින් සාක්කුව තමන්ගේ පර්ස් එකේ හිඳෙන දිනයක් බව පෙන්වුම් කරනවා. 30 සතුන්ගෙන් කරදර ප්‍රශ්න ඇති වෙන දිනයක් බොහොම කල්පනාකාරී වෙන්න ඕන. 7/10 දවස ඔබ විනෝදකාමී කටයුතු වල යෙදෙන අවස්ථාවක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමන් කරන කටයුතු වලින් ලාභ පොඩක් අඩුවෙන් ලබන බවත් පෙන්වුම් කරනවා. ඒ වගේම ක්‍රීඩා කටයුතු වලට සම්බන්ධ දරුවෝ හොඳ ලකුණු අතරට එන බවත් පෙන්වුම් කරන බවක් පේනවා. ඒ වගේම ඔය සූදුව සම්බන්ධයෙන් කටයුතු කරන අයට පොඩක් අවලාද සිදුවෙන්න පුළුවන් දිනයක් බව පෙන්වුම් කරනවා. 8/10 දවස තමන්ගේ උදව් උපකාර ලබා ගන්න තියෙන තැන් වලින් උදව් උපකාරයක් අඩු වෙන බව පෙන්වුම් කරනවා. පුළුවන් තරම් කතා විලාසයේ හරියට සම්බරව තබා ගන්න ඕන දිනයක්. ඒ වගේම විවාහ සහකරුවාගෙන් යම් යම් අභූත චෝදනා එල්ල වෙන දිනයක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම දරුවෙකුට කරදරයක් ප්‍රශ්නයක් ඇති වෙන දිනයක් බවත් පෙන්වුම් කරනවා. 9/10 දවස 11/12 වෙනකන් ඔබ ප්‍රසිද්ධ පුද්ගලෙක් විදියට වැජඹෙන, හොඳ දස්කම් අතර ඉන්න කෙනෙක් බවත් පෙන්වුම් කරනවා. ඒ වගේම බොහෝ වෙලාවට ශරීර ස්වභාවය පිළිබඳ වැඩිපුර හිතන දිනයක් බව පෙන්වුම් කරනවා. 9/10 දවල් 11/12 පස්සේ
ඔබගේ ජීවිතයේ ධනලාභ පෙන්නුම් කරන අවස්ථාවක්, ඒ වගේම මිල මුදලින් අතමිට සරු වෙන අවස්ථාවක්, ලෞකික සැප සම්පත් ලැබමින් ජීවිතය සතුටින් ගත කරන හවසරුවක් බව පෙන්නුම් කරනවා. දහවෙන්දා දවස තමන්ගේ ආගමික සිද්ධස්ථානයේ කෙනෙක් යම් පූජ්‍යපක්ෂයේ කෙනෙක් කරදර ලිඩදුක් ප්‍රශ්න ඇතිවෙන, එහෙම නැත්නම් දිවි සැරිය අවසන් කරන අවස්ථාවක් පෙන්නුම් කරනවා. ඒ වගේම අසුභ පණිවිඩ ලැබෙන්න පුළුවන් දිනයක් බව සඳහන් කළ යුතුයි. 11 වෙනිදා දවස ඔබගේ ඥාති ඊට මිත්‍ර ඔබවාගෙන ඉන්න දවසක්, ඔබගේ උදව් ඉල්ලගෙන ඉන්න දවසක්, ලොකු ආදායමක් ලබන්න ක්‍රමවේද ඔබ බුද්ධිමත් ලෙස හිතන දිනයක් බව පෙන්නුම් කරනවා. ඒ වගේම තමන්ගේ දරුවා සම්බන්ධයෙන් සුභ ආරංචියක් ලබන සුභ ප්‍රතිඵලයක් ආරංචියට ගන්න දිනයක් බව පෙන්නුම් කරනවා. බ්‍රහස්පතින්දා දවස ඔබගේ ලේ ධාතුවට ප්‍රශ්න ගැටළු ඇති වෙන්න පුළුවන්, පිරිසිදුකම පිළිබඳ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ වගේම කනගාටු මුසුවෙන දේවල් සිදු වෙන්න පුළුවන්. වෛද්‍යවරු පස්සේ දුවන්න සිදුවන දවසක් බව සඳහන් කළ යුතුයි. තුලා රැසින් ඉපදුණු අයගේ සතිය ගතවන ආකාරයයි මේ. ඊළඟට බලමු උච්චක රැසින් ඉපදුණු අයට සතිය ගතවන ආකාරය. 6 වෙනිදා දවස ඔබ යම් උත්සවශ්‍රීයෙන් කටයුතු කරන අවස්ථාව. හැබැයි යාළුවොත් එකට එකතු වෙලා තමන්ගේ රැකියා වෘත්තියේ වෙළඳ ව්‍යාපාර කරන කටැන්වල යම් උත්සවයකට සහභාගී වෙන අවස්ථාවක් පෙන්නුම් කරනවා. ඒ වගේම ලොකු ලැබීමක් වාසනාවක් පෙන්නුම් කරන දිනයක්. 7 වෙනිදා දවස බොහෝ වෙලාවට තමන්ගේ ඥාති සමග, මව සමග, පියා සමග, නැත්නම් මවගේ පියාගේ ඥාති සමග ටිකක් බියවුල් ඇති කරගන්නා දිනයක්. ඒ වගේම ගෘහ ජීවිතයේ බොහෝ වෙලාවට පීඩාකාරී තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. 8 වෙනිදා දවස ඔබගේ තනතුරු තාන්න මාන්න මින බව පෙන්නුම් කරනවා. හැබැයි ඒවට ඔබට විරුද්ධව පෙස්සන් ඉදිරිපත් වෙන වාරණ නියෝග ගන්න, උසාවි තීන්දුව ගන්න අවස්ථාව පෙන්නුම් කරනවා. නිසා ඔබට ලැබෙන තීන්දුවල් ලබා ගන්න පුළුවන් වගේම ඒවට බාධක ඇති වෙන දිනයක් බවත් පෙන්නුම් කරනවා. 9 වෙනිදා දවසේ 11 මාර වෙනකම් ඔබට අසුබ බවක් පෙන්නුම් කරනවා. චරිතයේ දූෂ්‍ය වෙන දේවල් සිදු වෙන්න පුළුවන් බව පෙන්නුම් කරනවා. පොළොට ඔබගේ චරිතයේ තමන් යම් කාන්තාවක් නිසා දූෂ්‍ය වෙන්න පුළුවන් බව පෙන්නුම් කරනවා. ඒ වගේම 9 වෙනිදා 11 මාරෙන් පස්සේ තමයි යහපත් දිනයක්, යහපත් දවසක් විදිහට පරිවර්තනය වෙනවා. ඔබ ප්‍රබල විදියට ඉදිරිපත් කරන ක්‍රියාකාරකම් අනිත්‍ය අගේන බවත්, ඒ වගේම වාසනාවන්තකම් ඉස්මතු වෙන බවත්, විශේෂයෙන් ප්‍රසිද්ධ පුද්ගලෙක් ඉදිරි ගමේ පළාතේ ජීවත් වෙන පුළුවන් වටපිටාවක් හැදෙන බවත් පෙන්වුම් කරනවා. 10 වෙනිදා දවස ඔබට යම් ශල්‍ය කර්ම කරන දිනයක්, එහෙම නැත්නම් රෝගාබාධ වැළඳෙන දිනයක්, ඒ සම්බන්ධයෙන් පීඩාකාරී දේවල් සිදු වෙන පුළුවන් දවසක් බව පෙන්වුම් කරනවා. අලාභාණිය තියෙන්න පුළුවන්, මුත්‍රාශ රෝග පවා වැළඳෙන්න පුළුවන් දිනයක් බව පෙන්වුම් කරනවා. 11 වෙනිදා දවස ඔබට යම් හොඳ සුභ ආරංචියක් ලැබෙන දිනයක් බව පෙන්වුම් කරනවා. යම් තැනක අලුතෙන් රැකියාවට වෘත්තියට යන්න වාසනාව ලැබෙන, තනතුරු තාන්නමාන ලැබෙන, ඒ වගේම තමන්ගිට විච පීඩාකාරී තත්ත්වය ඈත් වෙලා යහපත් ජීවිතයක් ගත කරන වාසනාව ලැබෙන දිනයක් බව සඳහන් කළ යුතුයි. 12 වෙනිදා දවස ඔබගේ ජීවිත උත්සව කටයුතු වෙන දවසක්. එක්කෝ විවාහ මංගල්‍ය, එක්කෝ ගෙදර කොටහල් මංගල්‍යයක්, කාගරේ එක්කෝ විවාහ උත්සවයකට, මොනවාරි උත්සවයකට සහභාගී වෙන දිනයක්. උත්සවශ්‍රීයෙන් ජීවිතය ගත කරන දිනය මහජන අතර ප්‍රසිද්ධ පත්වන බවත් පෙන්වුම් කරනවා. සතුරු කරදර දුරු කරමින් ජීවිතය සතුටින් ගත කරන දිනය. පුච්චික රැසින් ඉපදුණු අයගේ සතිය ගතවන ආකාරයයි මේ. ධනු රැසින් ඉපදුණු අයට සතිය ගතවන ආකාරය බැලුවොත් එම 6 වෙනිදා දවස ඔබ රැකියාවේ තනතුරු තාන්න මාන්න වලට යන අවස්ථාව පෙන්වුම් කරන, එක්ක සමූප පරීක්ෂණයට සහභාගී වෙන දිනයක්, එක්ක අලුත් රැකියාවකට යන දවසක්, ඒ වගේම බොහෝ වෙලාවට ඔබගේ රැකියාව සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගන්නා දිනයක් බව පෙන්වුම් කරනවා. 7 වෙනිදා දවස ඔබ ඉදිරිපත් කරන සීලු කටයුතු කල්පනාකාරී ඉදිරිපත් කළ යුතුයි. සමහර වෙලාවට ඔබගේ ඉදිරිපත් කරන කටයුතු කාරණා පිළිබඳව සැකසංකා මතුවෙන්න පුළුවන්. ඒ නිසා අසල් වැසිය සමග කටයුතු කිරීමේදී ඉතාම ධෛර්යවන්තව කටයුතු කරන්න ඕන බව මතක තබා ගන්න. වංචාකාරී දේවල් වලින් ඈත් වෙන්න ඕන දිනයක්. 8 වෙනිදා දවස බොහෝ වෙලාවට උසස් අධ්‍යාපනයේ යම් අසතුටුදායක දේවල් සිදු වෙන්න පුළුවන් දිනයක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම සහෝදරයාගෙන් කරදර ප්‍රශ්න ඇති වෙන දිනයක් බව පෙන්වුම් කරනවා. නීතියෙන් ප්‍රශ්න ගැටළු ඇති වෙන දිනයක් බව පෙන්වුම් කරනවා. 9 වෙනිදා දවස 11 මාර වෙනකන් ඔබගේ ප්‍රබල හිත මිත්‍රෝ ඔබව ආගෙන යන අවස්ථාවක්, ඒ අය උදව් ඉල්ලන අවස්ථාවක්, සමහර වෙලාවට ඔබගේ හැකියාවන් පිළිබඳව අනිත් අය වැඩිපුර කතා කරන දිනයක් බවත් පෙන්වුම් කරනවා. 9 වෙනිදා 11 මාරෙන් පස්සේ
ඔබ බොහෝ වෙලාවට වංචා කටයුතු වලට සම්බන්ධ වෙලා නීති විරෝධී විනය විරෝධී කටයුතු වලට සම්බන්ධ වෙලා යම් නමේ කැලල්ලක් ඇති කර ගන්නා දිනයක් බව පෙන්වුම් කරන දවල් 11 මාරෙන් පස්සේ 10 වෙනිදා දවස ඔබගේ විවාහයේ දෙදරලා යන අවස්ථාව පෙන්වුම් කරන ඔබ නොහොබිනා වැඩ කරලා ගෙදරට කේලම් ගිහිල්ලා සමහර වෙලාවට ඔබට ගෙදරට යන්න බැරි විදිය සිදුවීම් සිදු වෙන්න පුළුවන්. කවුරුත් විශ්වාස කරලා කටයුතු කරන්න යන්න එපා. බොහොම කල්පනාකාරී විය යුතුයි. 11 වෙනිදා දවස ඔබ ආගමික ශක්තිය ආගමික භක්තිය ඇතුව අනිත් අයගෙන් වැදුම් පිදුම් ලබාගෙන ජීවිතයේ සතුටින් ගත කරන දිනයක් බව සඳහන් කළ යුතුයි. ඒ වගේම තමයි පිටරට ගමනක් පිළිබඳව ඔබට ආරංචියක් ලැබෙන අවස්ථාවක් ඉගෙනීමේ ශක්තිය දෙගුණ තෙගුණ වෙන උසස් ඉගෙනීමට වාසනාවන්ත කාලයක් ඇති වෙන දිනයක් බව පෙන්වුම් කරනවා. 12 වෙනිදා දවස ඔබගේ ජීවිතයේ මතක තබා ගන්න ඕන වැඩකරුවන් අත් උදව්වට ඉන්න අයට ලෙඩ දුක් කරදර ප්‍රශ්න කලබල වලට පත්වන දිනයක්. ඒ අය ගැන වැඩිපුර හිතන්න ඕන දිනයක් බව මතක තබා ගන්න. ධනු රැසින් ඉපදුණුවගේ සතිය ගතවන ආකාරයයි මේ. ඊළඟට බලමු අපි මකර රැසින් ඉපදුණුවට සතිය ගත වෙන්නේ කොහොමද කියලා. 6 වෙනිදා දවස ඔබ යම් දානමය කටයුත්තක් පවත්වාගෙන එක්කෝ පිරිතක් කියන එහෙම නැත්නම් 3 මාසයේ අවුරුද්දේ දාන දෙන 7 දවසේ බාන බන එවැනි පුණ්‍ය කටයුත්තක් ගෙදර දොරේ පවත්වන දිනයක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම පිටරට ඉන්න කෙනෙක්ගෙන් ඔබට සුභ ආරංචියක් ලැබෙන එහෙම නැත්නම් පිටරට කෙනෙක් ඔබ හොයාගෙන යන දිනයක් බවත් පෙන්වුම් කරනවා. 7 වෙනිදා දවස ධනහානි සිදුවන දවසක් මිල මුදල් අඩු වෙන දිනයක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම ඔබගේ ධන ලාභ පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් දිනයක් බව පෙන්වුම් කරනවා. 8 වෙනිදා දවස ඔබ ටිකක් පීඩාකාරී විදින දේවල් සිදුවන බව පෙන්වුම් කරනවා. තමන්ගේ ගෙදර දොරේ වටිනා කියන බඩමුට්ටු නැති වෙන ඒවා කැඩෙන බිඳෙන අවස්ථාවක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි දුක කඩගාටුව අලාභානි ඇති වෙන දිනයක් බවත් පෙන්වුම් කරනවා. ලිංග ආසිත රෝගෝලින් පෙළෙන කෙනෙක් බව පෙන්වුම් කරනවා. 9 වෙනිදා 11 මාර වෙනකන් ඔබ රැකියා වෘත්තියෙන් සුභාරංචි ලැබෙන ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් කරගන්න ඔබට ලොකු මුදලක් අතර ගන්න පුළුවන් යම් වෙළඳ ටාකට්ටයක් සිදුවන දිනයක් බව පෙන්වුම් කරන 11 මාර වෙනකන්. 9 වෙනිදා 11 මාරෙන් පස්සේ ඔබගේ අනාගත බලාපොරොත්තු සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන අවස්ථාව සමිති සමාගම් වල තනතුරු තාන්න මාන නිමින ඒ වගේම දරුවන්ගෙන් තමගේ බිරිඳගෙන් උදව්පකාර වැඩිපුර ලැබෙන දිනයක් බව පෙන්වුම් කරනවා. 10 වෙනිදා දවස ඔබ බොහෝ වෙලාවට කැපුම් කෙටුම් තුවාල වලින් පීඩා විඳින බව පෙන්වුම් කරනවා. ඒ වගේම තමන්ගේ සහෝදරයන්ටද කරදර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ආහාර පාන විසීම පිළිබඳ ප්‍රශ්න පෙන්වුම් කරනවා. 11 වෙනිදා දවස විශේෂයෙන් ඔබ කරන කියන හැම දෙයකින්ම බලාපොරොත්තුන ලාභය ලැබෙන්නේ නැහැ. ටිකක් අඩුවෙන් ලැබෙන්නේ. ඒ වගේම තමයි කඳේ බඩේ ගිඩි පිළිබඳ පීඩා විඳින දවසක්. විශේෂයෙන් බොහෝ වෙලාවට තමන්ගේ ජීවිතයේ ශල්‍ය කර්මකින් යම් අවයවයක් ඉවත් කරන දිනයක් බව පෙන්වුම් කරනවා. 12 වෙනිදා දවස දරුවෙක්ගේ සුභ ආරංචියක් ලැබෙන අධ්‍යාපන කටයුත්ත පිළිබඳ සුභ දෙයක් සිදු වෙන කාලවකවානුවක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම බොහෝ වෙලාවට ක්‍රීඩා ජීවිතයක් ගත කරන පාසල් ජීවිතයක් ගත කරන දරුවෝ ප්‍රසිද්ධියෙන් ප්‍රසිද්ධියට පත්වන හේතු කාරණා සිදු වෙන දිනයක් බව සඳහන් කළ යුතු බව මතක තබා ගන්න. මකර රැසින් ඉපදුණුවයිගේ සතිය ගතවන ආකාරයයි මේ. ඊළඟට බලමු අපි කුම්භ රැසින් ඉපදුණුවයිට සතිය ගත වෙන්නේ කොහොමද කියලා. 6 වෙනිදා දවස තමන්ගේ මවට කරදර ඇති වෙන දීනියට බිරිඳට පුංචි අම්මට නැන්දට කරදර ප්‍රශ්න ඇති වෙන දවස. කාන්තා පක්ෂයේ වෙනුවෙන් ඔබට මුදල් හදල් වැය කරන දිනු සිදුවන දිනයක් බව පෙන්වුම් කරනවා. 7 වෙනිදා දවස ඔබට රෞද්‍ර විදියට කටයුතු කරන්නේ ටිකක් තද ගතියකින් තද හැඟීම් වලින් කටයුතු කරන්නේ තමන්ගේ පුද්ගලික තත්ත්වයට අහානි වෙන බොහෝ වෙලාවට හිතුවක්කාර තීන්දිරණ ගන්නා කෙනෙක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම බොහෝ වෙලාවට තමන් පිළිවෙලකට ඇඳලා කරලා පිරිසිදු වෙලා ඉන්නේ නැති දිනයක් සමහරවිට පාඩු සිද්ධ කර ගන්නා දිනයක්. 8 වෙනිදා දවස ඔබගේ විවාහය දෙදරලා යන දිනයක් ආදරය පලා යන දිනයක්. බොහෝ වෙලාවට හිතේ තදකාරී කටයුතු නිසා ඔබ නීතිමය වශයෙන් වර්ධිකාරයයිලා ඉරියව්ලංගු වැටෙන දිනයක් බව පෙන්වුම් කරනවා. 9 වෙනිදා දවසේ 11 මාර වෙනකන් ඔබ පුණ්‍ය සිතුවිලින් කටයුතු කරන ඒ වගේම ධාර්මික හැඟීම් වලින් කටයුතු කරන දිනයක්. ඒ වගේම පිටරට වාසයේ පිළිබඳව හිතන දිනයක් රට අත්හැරලා යන හිතන දිනයක් බව පෙන්වුම් කරනවා. දවල් 9 වෙනිදා දවල් 11 මාරෙන් පසු
ඔබගේ ජීවිතයේ රැකියා වෘත්තේ යහපත් විදිහට සිදුවන දිනයක් ජන ප්‍රධානීන් හාම්පුතුන් උසස් නිලධාරීන් ඔබ ගැන සොයලා බලන වැඩිපුර දිනයක් ඒ වගේම ආරක්ෂාවේ දිනුවක් ඇති වෙන්න පුළුවන් දිනයක් බව පෙන්වනු කරනවා. 10 වෙනිදා දවස ඔබගේ දරුවකට හදිසි අනතුරු කරදර සිදුවෙන දිනයක් උඩනැගීම් තැලීම් පොඩිවීම් වාහන පැදවීම් වලින් බොහොම ප්‍රේසම් කරගන්න ඕන. ඒ වගේම බොහෝ වෙලාවට ඉගෙන ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් පිළිබඳ අසුභ ආරංචියක් ගැන දිනියක් බවත් පෙන්වුම් කරනවා. සූදුව සම්බන්ධයෙන් කටයුතු කරන විට ඉතාම යහපත් දිනියක් බව පෙන්වුම් කරනවා. 11 වෙනිදා දවස ඔබගේ ජීවිතයේ යහපත් විදියට තමන්ගේ බිරිඳක ස්වාම පුරුෂයයි කටයුතු සිසිදු වන දිනයක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම සතුරුව පරාජය වෙන දිනයක්, තමන් නඩු හබෝලින් ජය ගන්නා දිනයක්, විනය පරීක්ෂණ වලින් සතුටින් තමන්ගේ පැත්තට වාසිය හරව ගන්න පුළුවන් දිනයක්. ඒ වගේම තමයි ගනුදෙනුවකින් යම් වාසිය සලසා ගන්නා දිනයක් බව පෙන්වුම් කරනවා. 12 වෙනිදා දවස මව පියා ඔබට යම් යම් දේවල් පවරන දිනයක් බව පෙන්වුම් කරනවා. වටිනා කියන දේවලුත් ඔබට ලැබෙන බවත් පෙන්වුම් කරනවා. ජන්ම භූමියේ ප්‍රබල ප්‍රසිද්ධියන් ලැබමින් ඥාතීන් හතර සතුටින් ජීවිත ගත කරන කෙනෙක් බව සඳහන් කළ යුතුයි. කුම්භ රැසින් ඉපදුණු අයගේ සතිය ගතවන ආකාරයයි මේ. මීන රැසින් ඉපදුණු අයට සතිය ගතවන ආකාරය සොයා බැලීමේදී 6 වෙනිදා දවස ඉතාම සුබ දවසක්. ඔන්න මනමාලිය බලන්න යන දවසක්, එහෙම නැත්නම් මනමාලිගේ පැත්තෙන් ගෙදෙට එන දවසක්, උත්සවය සඳහා යම් උත්සවශාලාවක් වලට සල්ලි බඳින දවසක්, එකෝ නැකත් පොරොන්දම් බලන්න යන දවසක්, එහෙම නැත්නම් බලුපු දෙයකින් ගැලපෙනවා කියලා සුබ ආරංචියක් ලැබෙන දිනයක්. 7 වෙනිදා දවස ඔබ මතක තබා ගන්න රජ දඬුවම් ලබන දවසක්, පොලිසිය උසාවි ගානේ රස්වා දෙන සිදුවෙන දවසක්, තමන්ගේ හිත මිත්‍රු ඇසුරු කිරීමේදී සොයා බල ඇත ඇසුරු කරන්න උන දිනයක්. 8 වෙනිදා දවස රෝග පීඩා පිළිබඳව පියාගෙන් කරදර ප්‍රශ්න ඇති වෙන දිනයක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි සහෝදරයෙක්ගෙන් යම් කරදරයක් ප්‍රශ්නයක් ඇති වෙන නීතිමය ගැටලුවක් ඇති වෙන ඒ සම්බන්ධයෙන් උදව්පදව් කරන්න සිදුවෙන දිනයක්. ආහාර පාන සම්බන්ධයෙන් ටික අසුබ දේවල් සිදුවෙන දිනයක් බව පෙන්වුම් කරනවා. 9 වෙනිදා දවල් 11 මාර වෙනකන් ඔබගේ මවට හොඳ නැති බව පෙන්වුම් කරන මව පාර්ශ්වයට කරදර ප්‍රශ්න ඇති වෙනවා. ඒ ඇයට ටිකක් අපහසුකම් ඇති වෙනවා. සතුරු කරදරද ක්‍රියාත්මක වෙන දිනයක්. 9 වෙනිදා 11 මාරෙන් පස්සේ ඔන්න ඔබට හිත මිතුරියක් හොයාගෙන යන දවසක්. මිතුරියකින් ගොඩක් දේවල් වැඩ සිද්ධ කරගන්න පුළුවන් දවසක්. අනාගත බලාපොරොත්තු ජය ගන්න පුළුවන් දවසක්. ඒ වගේම සමිති සමාගම් වලින් තනතුරු තාන්න මනන් ලබන්න පුළුවන් වාසනාව තියෙන දවසක්. 10 වෙනිදා දවස මව පියා සමග දේපල පිළිබඳ ආරවුල ඇති කරගන්නා දිනයක්. ඒ සම්බන්ධයෙන් කතාබහට යන්න එපා. බොහෝ වෙලාවට ඔබට ඒ කතාබහ වලට ගිහිල්ලා පාඩු සිදු කරගන්නා දිනයක් බව පෙන්වුම් කරනවා. ඔබගේ ධෛර්යය වික්‍රමී ටිකක් පලා යන දිනයක්. 11 වෙනිදා දවස ඔබ ගෙඩි බිබිලි වගේ දේවල් වලින් පීඩා විඳින බව පෙන්වුම් කරනවා. ඒ නිසා ශාරීරික අභ්‍යන්තර ලෙඩ දුක් කිස්මතු වෙන දවසක් බව පෙන්වුම් කරනවා. නිසි වෛද්‍ය උපදෙස් ලබාගත යුතු දිනයක් බව මතක තබා ගන්න. 12 වෙනිදා දවස ඉතාම යහපත් දවසක්. ඔබ දස්කම් අතරට එන කෙනෙක්, දස්කම් වලින් ලකුණු ලබන කෙනෙක්. බොහෝ වෙලාවට ඒ තරගයේ විනිශ්චය මණ්ඩලයේ වැඩි අදහස ඔබ කෙරේ යොමු වෙන බවත් පෙන්වුම් කරනවා. අසල්වැසියන් සමග යහතින් ගත කරන දිනයක් බවත් පෙන්වුම් කරනවා. ලිපි ලේඛන කටයුතු සම්බන්ධයෙන් සුබ ආරංචියක් ලබන දිනයක් බවත් පෙන්වුම් කරනවා. මීන රැසින් ඉපදුණු අයගේ සතිය ගතවන ආකාරයයි මේ. විශ්වයේ සැඟවුණු රහස් ඔබට කියන අස්සිද ජෝතිෂ මඳුර. යුගයේ නාලිකාව වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීමට බෙල් අයිකන් එක ක්ලික් කරන්න.